අපි දිවයිනට බලපාන වැසි සත්ත්වයේ වැඩිවීම අපේක්ෂා කරනවා. උතුරු, උතුරු මැද, නැගෙනහිර, ඌව, මධ්‍යම, ඊට අමතරව හම්බන්තොට වගේ දිස්ත්‍රික්කවල තවදුරටත් උදේ කාලේ ඉඳන්ම අඳුරු ස්වභාවයක් ඇවිල්ලා කඩින් කඩ වැසි හෝ කිගුණ සහිත වැසි ඇති වෙනවා. ඊට අමතරව දිවයිනේ සෙසු පළාත්වල අපර භාගයේ හෝ සන්ධ්‍යා කාලයේදී වැසි හෝ කිගුණ සහිත වැසි තත්ත්වයන් තමයි තියෙන්නේ. තරමක තද වැසි අපි අපේක්ෂා කරනවා යාපනයේ කිලිනොච්චිය, මන්නාරම, මුලතිව්, තිරිකුණාමලය, අම්පාර, මඩකලපුව, මොන්රාගල, නුවරඑළිය ඒ වගේ දිස්ත්‍රික්කවල මිලිමීටර් 100 ඉක්මන වර්ෂාපතනය ලැබීමේ හැකියාවන් තියෙනවා. සබරගමු, මධ්‍යම සහ බස්නාහිර වගේ පළාත්වල තදවැසි බලාපොරොත්තු වෙනවා. මුහුදේ කාලගුණය ගත්තම දිවයිනට නිරිත දිග සහ දකුණු සහ ගිනිකොන වෙරළබඩ තීරයට ඔබ්බෙන් තියෙන ගැඹුරු සහ නොගැඹුරු මුහුදේවල තදවැසි අපි අපේක්ෂා කරනවා. වැසි සමග తాවකාලිකව එම මුහුදු සීමාවල තුලඟේ වේගයත් වැඩි වෙනවා. මුහුද රළු වීමේ තත්ත්වෙනුත් තියෙන්න පුළුවන්. හෙට සහ අනිද්දා වගේ දිනවලදී සාපේක්ෂව తాවකාලිකව මේ වැසි තත්ත්වය අඩු වුණා. හැබැයි අටවෙනිදා ඉඳන් නැවතත් අපිට පේනවා මේ බෙංගාල බොක්කවට ප්‍රදේශයේ පහළ වායුගෝලයේ කැළඹෙන ස්වභාවය. 8 වෙනිදායින් පස්සේ තවදුරටත් වැසි තත්ත්වයක් නිර්මාණය වෙනවා. බණ්ඩාරවෙල සහ දියතලාව අතර ඕබොඩැල්ල ප්‍රදේශයේදී දුම්රිය මාර්ගයට කඩාවැටුණු පස්කන්ද ඉවත් කිරීමේ කටයුතු මේ වන විටත් සිදු කෙරෙමින් පවතිනවා. කෙසේ වෙතත් ඒ සඳහා තවත් දින කිහිපයක් ගතවනු ඇති බවයි වාර්තා වන්නේ. මෙම නායාම හේතුවෙන් උඩරට මාර්ගයේ දුම්රිය දහවනේ දියතලාව දක්වා සීමා කෙරුණා. දුම්රිය මගින් දියතලාව දුම්රස්ථානයේ සිට බස්රතවලින් බණ්ඩාරවෙල දුම්රස්ථානයේ දක්වාත්, එතැන් සිට වෙනත් දුම්රියකින් බදුල්ල දක්වාත් ප්‍රවාහනය කෙරෙනවා. නායාම නිසා වසාදමා තිබූ බිබිල ලුණුකල මාර්ගයේ එක්මන් තීරුවක් මෙවැනි විට විවෘත කර තිබෙනවා. බැකෝ යන්ත්‍ර මගින් මාර්ගයේ පසිවත් කිරීමේ කටයුතු තවදුරටත් සිදුවනවා. මේ අතර බදුල්ල පස්සර ප්‍රධාන මාර්ගයේ 10 කනුව ප්‍රදේශයට විශාල පස්කන්දක් කඩාවැටීම නිසා ගමනාගමනයට බාධා එල්ල වුණා. එම නායාම ජංගම දුරකථනයක සටහන්ව තිබුණේ මෙසේයි. මඩකලපුව දිස්ත්‍රික්කයේ ආපදාවට පත් ජනතාවට පිසු ආහාර සහ සෙසු පහසුකම් ලබාදීමේ කටයුතු සාර්ථකව සිදුකෙරෙන බවට අදාළ නිලධාරීන් පවසනවා. ඔවුන්ට තවදුරටත් සහන සැලසීම පිළිබඳ සාකච්ඡාවක් පැවැත්වුණේ දිසාලේකම් මාණික්කම් උදේකුමාර් මහතාගේ සහ පාර්ලිමේන්තු මන්ත්‍රී එස් වියලේන්ද්‍ර මහතාගේ ප්‍රධානත්වයෙන්. අවතැන් වුවන් කඳවුරු කිහිපයක නතර කර තිබෙනවා. දිවයින පුරා ජලාශ රැසක ජලමට්ටම් ඉහළ ගොස් තිබෙනවා. පහත්බිම්වල ජනතාව තවදුරටත් අවධානයෙන් සිටිය යුතු බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනය කරන්නේ. උල්හිටිය රත්කින්ද ජලාශයේද සියලු වාන්දුරට විවෘත කර තිබෙනවා. යාන්නොය පිටාර ගැලීමෙන් කහටකස් දිගිලිය අවට ප්‍රදේශයේ ගම්මාන කිහිපයක ගමනාගමන කටයුතුවලට දැඩි බලපෑම් එල්ල වී තිබෙනවා. නාවික හමුදාවේ මැදිහත්වීමෙන් සිරවී සිටින ජනතාව මුදා ගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක වෙනවා. උතුරුමැද පළාත් ආණ්ඩුකාර මහාචාර්ය තිස්ස විතාරණ මහතා එම කටයුතු සිදුවන අයුරු සොයා බැලුවා. මේ අතර අයහපත් කාලකුණයත් සමග ප්‍රදේශ කිහිපයකට රතු නිවේදන නිකුත් කර ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ පවසනවා. අවවාදාත්මක නිවේදන කෙරෙහි නිරන්තරයෙන් සැලකිලිමත් වන ලෙසයි එම මධ්‍යස්ථානයේ ඉල්ලා සිටින්නේ. මේ වෙන විට ජාතික ගොඩනැගිලි පරීක්ෂණ ආයතන මගින් නිකුත් කළ තියෙන නිවේදන අනුව රතනපුර දිස්ත්‍රික්කයටත්, නුවරඑළිය දිස්ත්‍රික්කයටත්, බදුල්ල සහ මහනුවර දිස්ත්‍රික්කවලට එම නායම් නිවේදනය තවදුරටත් දික් කිරීමක් සිදු කළ තියෙනවා. නුවරඑළිය දිස්ත්‍රික්කයේදී වලපනේ ප්‍රදේශයට රතු නිවේදනයක් නිකුත් කළ තියෙනවා. හඳුනාගත් අවදානම් ප්‍රදේශවල ජනතාව තාවකාලිකව එම ප්‍රදේශවලින් ආරක්ෂිත ස්ථාන කරා ඉවත් වීම ඉතාමත් වැදගත් වෙනවා. මහනුවර දිස්ත්‍රික්කයේ උඩුදුම්බර ප්‍රදේශයටත් මෙම රතු නිවේදනය නිකුත් කළ තිබෙනවා. ඉතින් මේ පිළිබඳ දැඩි අවධානය යොමු කිරීම සහ ඒ සඳහා ප්‍රතිචාර දැක්වීම නායම් ලක්ෂණ දුටු වහාම එම ප්‍රදේශවලින් ඉවත් වෙන්න දිස්ත්‍රික 19ක ප්‍රමාණයක් පීඩාවට පත් වුණා ජනතාව. පවුල් 9175ක පුද්ගලින් 30,838 දෙනෙක් පීඩාවට පත් වුණා. නිවාස 11ක් පූර්ණ හානි සහ අර්ධහානි 358ක් වාර්තා වෙලා තිනවා. ආරක්ෂිත ස්ථාන 31ක් පුරා පුද්ගලින් 2081ක් රඳවා තිබෙනවා. සහන වැඩපිළිවෙළ අඛණ්ඩව ක්‍රියාත්මකයි. දිස්ත්‍රික් ලේකම්තුමන්ලා වෙත ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානයේ මගින් අඛණ්ඩව මූලමය ප්‍රතිපාදනයන් සම්පාදනය කරනවා. 117 දුරකථන අංකය හෝ 26712 දුරකථන අංකය සමග සම්බන්ධ වෙන්න